චිත්‍රපටියේ ගැන කතා කරන්න උනොත් වෙන භාෂාවකින් ඒ වගේම වෙන සංස්කෘතියකින් තියෙන නිෂ්පාදනයක් නිර්මාණයක් වුණාට ඒක අපේ සංස්කෘතිය කියන්නේ සිංහල සංස්කෘතියට බොහෝ සමීප විදියට මිනිස්යෙන් ඒක මානුෂික ගතිය ඒ කියන්නේ මිනිස්යෙන්ගේ මුදල් පසුපස හඹා යනවා මේ තරඟකාරී ලෝකයක තියෙන මානුෂිකත්වය ගැන කතා කරන චිත්‍රපටයක්. ඉතින් ඇත්තටම මේකේ නිෂ්පාදක වරයා අධ්‍යක්ෂක වරයා ගැන කතා කරොත් ඇත්තටම ඔහු කියන්නේ විශිෂ්ට ගණෙන් චිත්‍රපටි දායාද කරන කෙනෙක්. අපිට ගොඩක් සමීපයි කියන්නේ සිංහල සංස්කෘතියක් එක්ක අපේ සංස්කෘතියට බොහෝ සමීපව දැනනවා. ඒ කියන්නේ ඒක වෙන භාෂාවකින් තිබ්බත් ඉතින් මේ අවස්ථාවේදී මම කියන්න කැමති කියන්නේ සිනමා කර්මාන්තේ මේ නගා සිටවන්න මේ වගේ චිත්‍රපටයක් රිලීස් එක ගැන ගොඩක් සතුටු වෙනවා. රංගන ශිල්පිනියක් විදිහට ඉතින් සිළු දිනාටම කියන්න කැමති එන්න චත්‍ර චිත්‍රපටිය නරඹන්න තමන්ට කොච්චර සමීපද කියලා ඔගලන්ට දැනෙයි. මගේ දැනට නිෂ්පාදනය කරලා තියෙන ඉවර වෙච්ච චිත්‍රපටි හයක් විතර තියෙනවා. ඒකෙන් මෑත කාලෙම බොහෝ ළඟදී නිෂ්පාදනය කරපු ප්‍රසන්න ජයකොඩි මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටිය සහ ජයන්ත චන්දසිරි මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටියද ඉතාම ඇතක කාලීනව රිලීස් කියන්නේ වැඩ කටයුතු ඉවරනිම වෙලා තියෙනවා. ඉතින් රිලීස් වෙන දවස ගැන අපිට ඇත්තටම බලාපොරොත්තු තබා ගන්න අමාරුයි. මේ තියෙන රටේ මුළු අපේ ලංකාව පමණක් නොවේ මේ ගෝලීය වශයෙන් අපිට බලපාලා තියෙන සියලුම හේතු සාධක මේ COVID-19 කියන දේත් එක්ක අපි කියන්නේ අනුගත වෙලා තියෙන අපි අනුගමනය කළ යුතු නීති තියෙනවා සහ සිනමා කර්මාන්තය අපි නගා සිටවන්න ගොඩක් නිෂ්පාදක වරුණ එකතු කරපු චිත්‍රපටි තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ රිලීස් නොකරන්න සහ ඒ තියෙන නීති රීති උල්ලංඝනය නොවන ආකාරයට පිළිපැදෙලා අපි මේවා රිලීස් කරන්න ඕනේ බලාගෙන. ඉතින් අපේ සිනමා කර්මාන්තේ වැටෙන්නේ නැති වෙන්න සියලු දෙනා කියන්නේ අපේ මේ අවස්ථාව අතාරින්න නැතුව අපි ඔක්කොම එකට අත්වල් බැඳ ගන්න ඕනේ. සිනමාව කියන එක වැටෙන්නේ නැති වෙන්න අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ඉතින් මගේ චිත්‍රපටිත් තියෙනවා. ඒ වගේම තව තව ඉතාම තවත් විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂකවරුන් අධ්‍යක්ෂණය කරපු තරඟකාරීත්වයකින් යුතු චිත්‍රපටි බොහොමයක් තියෙනවා. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ නම් කරලා ඉවර වෙලා වැඩ නිම වෙලා. ඉතින් ඒ සියලුම දේ මම හිතනවා මේ අවුරුද්ද 2021 අවුරුද්ද ඉතාමත් හොඳ ආකාරයට සිනමා කර්මාන්තයටම ඒ වගේම සියලුම කලාකාරයන්ට බලාපොරොත්තු තැබිය හැකි ආකාරයට හොඳ අවුරුද්දක් වේවි.